මන්තචක්කවාලි සු අත්‍රාගච්චන්තු දේවෙතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් ධම්මස්සවෙන කාලු අයම්බදන්තා ධම්මස්සවෙන කාලු අයම්බදන්තා ධම්ම සවෙන කාලු අයං බදන්ත නමුතස්සේ බගෙවෙතු අරහතුෝ දම්මා චම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතු අරාතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුන්දස්සේ. හුණච පරම් භික්කවී භික්කු, ඉමමීවකායං උද්දංපාදතලා අදෝකේසමත්තකා ත්චපරිියන්තං පුරං නාන්පකාරස්ස අසුචිනෝ පච්චවික්කති අත්ති ඉමස්මිංකායිගේ සලුමා නකාදන්තාතචෝමන්සං. නහාරු අට්ටි අට්ටිමිජාවක්කං අදයංයන kiloෝමකං පියකං ප්පාසං අන්ත අන්තගනං උදෙරියංකරි සම්පිතං සෙම්මං හුම්බෝ ලෝ හිතං සේදෝමේද වස්සුුවසා කියේලෝ සිංගානිිකාලසිකාමුත්තං ශ්‍රද්ධාවන්ත ගුණගරුක කාර්ණික පිංවතුනිි. මා ඉහෙතින් සඳහන් කළ ධර්මපාටය ඉතාම වැදගත් ධර්මපාටයක් මී ලෝකවාසි සියලු බෞද්ධ ජනතාවට නිත්‍ය දුක්ක අනාත්ම කියන ්‍රලක්ෂණය වටහාග්ඩ තේරුම්ගන්න අවබෝධ කර ගන්්ඩ. මේ ලෝකයේ අවබෝධ කළ යුතු ධර්මයක් තියෙනවා නං අවබෝධ කළ යුතු උතුම්ම උසස්ම ශ්‍රේෂ්ඨම උත්කෘෂ්ටම ධර්මය හැටියට මේ අනිත්‍ය දුක්කා අනාත්ම කියනය එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. තප්පරයක් දෙකක් කෙටිකාලයක්. හෙවත් මලක්වල් නහාය ලැඟට ඇරගෙන සුවඳ බලන කෙටිකාලය තුළ සියලු සත්තුයෝ කෙරෙහි මෛත්‍රියෙන් ඉඳීම ලොවතුරා බුදුවරු සිය නමකට දන් දෙෙනවට වඩා, උතුම් ශේෂ්ට වූ පින්කමක් හැටියට භාග්‍යවතුන් වහන්සේ හඳුන්නනවා. ලොතරා බුදු කෙනෙක් ලෝකෙ වැඩ හිටියත් සිය නමකට නං කෙනෙකුට දන්දීගන්ඩ ලැබෙන්නේ එහෙම නම් කිසිීම වියදමක් නැතුව තප්පරයක් දෙකක් හෙටිකාලයක් මෛත්‍රීෙන් හිටියානං ලෝතුරා බුදුවරු සිය නමකට දන් දෙෙනවට වඩා ආන් සංස දාහයකයි ඊට වඩා උතුම් පිංකමක් බවට පත් වෙනවා අනිත්‍ය දුක්ක අනාත්ම තප්පරයත් දෙකක් කෙටිකාලයක් අනිත්‍ය දුක්ම අනාත්ම කියන ත්‍රලක්ෂණය අමෙකුට අවබෝධ වඋනානං අර කියන මෛත්‍රීෙන් ඉඳීමේ ආනිසංස වගේ සියගුණේක ආනිසංස හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒකායනෝ අයම් භික්කවේ මක්ගෝ සතර සතිපට්ටානේ ඒකායන මාර්ගයේ කුමක්ද කියලා දේශනා කරනවා මේ සත්වයාට සංසාරදුකින් මිදන්න. සත්තානං විසුද්ධයා මේ සත්වයාගේ හිත පිරිසිුදු කරගන්න කෙලෙස්වොලින් මුදවා ගණ්ඩ ඒකායන මාර්ගය හැටියට මේ සතර සතිපට්හානය වඩවන්න කියන. ඒ සතර සතිපට්හානය වඩ වෙනකොට කෙනෙකුට වැඩින්නේ ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ති්‍රලක්ෂණය. අනිත්‍ය දුක්ක අනාත්ම කියන ත්‍රලක්ෂණය වැඩිනකොට අපි ආයතන හයකින් අරමුණු ග ගන්නකොට, අන්නහා මාන දිට්ටි හැදෙනෝ. තන්නහාව කියන්නේ කැමැත්ත හැදෙනෝ. මාන කියන්නේ වටි නාකමක් දෙන අයකට. අරමුණට වටිනාකමක් දෙනවා. ලස්සට මලක් මිහිරි සද්ධයක් රස කෑමක් කියලා ඔයවිදිී වටිනාකමක් දෙනෝ. මාන කියනවා. දිට්ටි කියලා කියනවා. එලෙස ලෝකෙ මල් තියෙනවා ගස් තියෙනවා පොළොවතියනවා මනුස්්‍යෝ ඉන්නවා දිවිය ලෝක බ්‍රහ්ම ලෝක තියෙනවා කියලා හිතනකම හිතෙනකම දිට්ටි හැටියට හඳුන්න. තන් අහමාන දිත්. ඒනිසා ලෝකයේ තුළ නැවත නැවත සත්වයා උපත්තිය ලබවනු. හේතුව වැරදි පිළිගැනීමක් තියෙනවා ලෝකයේ පිළිබඳව ඒ පිළිගත් දේවලට කැමත් තක්තිය නො හිතේ මේක තමයි සත්‍ය කාරණය ඒ නිසා නැවත නැවතඒ ඒ තැන්වොල උපත්තිය ලබවනු ඉතින් මේ තන්න හා මාන දිට්ටිය හය පොළකින් එනකොට හිත අපිරි සිදුවනවා එනම් හිත අපිරි සිදුවන්නේ අවබෝධය නැති නිසා ම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිත පිරිසිදු කරන්නනං විදර්ශනාව වඩ වන්න කියනවා. ඒ වගේ දුක්ක දෝමනස්සානං අත්තංගනාගමාය සෝක පරිදේව දුක්ක දෝමනස්ස සෝකය පරිදේව සෝකයේ හිතටනවා වැලපීන්ගෙනවා දරුවවා මැරු පු. ස්වාමයා මැරුණා බිරිඳ මැරුණ අම්මතාත්තා මැරුණ ඔය විදිහට විපත් එනකොට සෝකය පරිදේව වැලපීනුත් එෙනවා ඒවාගින් බැහැර වෙන්නනම් එකම ක්‍රමය තමයි බුදුරජාණන් වහන්ස දේශනා කරනවා සතට සතිපට්ඨානය වටවඩ දුක්ක දෝම නස්සා නං දුක දොමනස්ස දුරු කරන්න නං ඒත් සතර සතිපට්හනය වදවා. ඥායස් අධිගමායේ ප්‍රඥ්ඥාව දියුණු කරගන්න අරි අටගි මඟ වඩවන්ඩ සම්වාදිිට්ටි සම්වා සංකප්ප සම්වාවාචා සම්වාකම්වන්ත සම්මාජීව සම්මාවායාම සම්මාසති සම්වා සමාද. මේ මාර්ගයේ වැඩන්න නම් විවෘර්තවිඩ නං ඔය කියන සතර් සතිපට්හානය වඩවන්නුවන් වඩවන්නූන් නිම්බාන සච්චි කිර අත්හාය මේ නිර්වාණ ධාතුව ළඟාකරගඩනං ඒත් ක්‍රමවේදය තමයි අරි අටගි මඟ වඩවන්න කියලකින් ම් සත්වයා සියලු දුක්වලින් නිදහස් කරන පරම සැනසීමවන නිවන කියන ධාතුව නිරවාන ධාතුව ලංඟා කරගන්න තියෙන්නේ. ආරි අෂ්ඨාංගික මාර්ගය වඩවා ගැනීම තුළ කියන එක අමතක කර ගඩිපා. අනිත්්‍යේ දුක්කා අනාත්මකයනැති ලක්ෂණය අවබෝධ කර ගැනීම තුළකන එක අමතක කර ගන්නිපා පින්වතු. එහෙමනන් දැන් අදත් මේ පිහතුන්ට උතුම් ධර්මකොට්ටාසයක් දේශනා කරනවා ආර්්‍යෂ්ඨාංගික මාර්ගයේ වැඩිින්ඩත් නිර්වාණ ධාතුව කරා යන්නත් ඒවගේ අනිත්‍ය දුක්කා නාත්ම කියන තිලක්ෂණයෝ හොඳින් අබෝධවිණ්ඩත් විශේෂ ධර්මපාට කාරණයක් දේශනා කරනවා. ඒක තමයි සතිපට්ටහාන සූත්‍රයේ පටික්කූල මනසිකාරය කිය නොයික. ඒගන්න මේ සරීරයේ පිළිබඳව සරීරයේ පිළිබඳ අපට තියෙන අදහස දුරු කෙරගන්න මොනවාද අදහස තියන සිරුරක් තියනවා කියලා හිතනකම ඒ සරීරයේ පිළිබඳ වැරදි දුෘෂ්ටා. ඒක උපාධාන කරගන්න වගේ නොයිට පස්සේ. කොහමද මේක උපාධන වන්න. මමමි මම රූපයවෙමි රූපය තුළ මායත මගේ රූපයවෙන්න මේ හතරාකාරයට තමයි හිතන්නේ සක්කායිදිප්ලි. අනික් අතරටත් තියෙනවා අ එහෙම. හිතේ තියෙනවාන කොටස් සතරක් වේදනාස්කන්දය සංඥාස්කන්දය සංකාරස්කන්දය වින්න අනස්කන්ද.ද මම මම වේදනාව වෙමි වේදනාව තුළ මාඇත මගි වේදනාව ඒ වගේ සඥාව තුළ මමේත මා තුළ සංඥාව ඇත සංඥාව මමවිමි මම සං්ඥාවීම සංඥාව තුළ මායත මග සංඥාව. එලන්ට සංකාරය මමවිමි මම සංකාරය වෙම සංකාරය තුළ මා ඇත මගේ සංකාරය වි්ඥානය මම වි්ඥා විඤ්ඥානය තුළ මා ඇත මගේ විඤ්ාන. ඔන්න ඔය විදිට මේ සත්වයා කියන්නේ රූපස්කන්දය වේදනාස්කන්දය සංඥාස්කන්දය සංකාරස්කන්දය. ඒවනාට අපේ හිතේ කාවැදිලක කියන්නේ මම මම කියල තමයි කාවදිල තියාගෙන න්න ඒක දුරුවෙනවා අලු අන්න අරවිදියට ගොඩවල් ගොඩවල් හැටියට දකිනුක. ඒ අතරනත් වඩාත්ම සක්කාා දිිට්ටිය හැදන්නේ සසරට බැඳෙන බැම්ම දෘෂ්ටිය නිර්මාණය වෙන්නේ රූපය මුල් කරගෙන කියනවා. අත්තනෝ කායු සක්කායු මේ රූපයේ නිසා තෘෂ්ණාවක් හැදෙනවක් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය කිසි හරයක් අරටු වක්නෑ කියලා පර භික්කවේ බික්කූ ඉමවේව කායං උද්දම් පාද තල. මේ කය පිළිබඳ බලන්නලු පාදතලයෙන් උඩට අදෝ කේසමත්තකා කෙස්සොලි යටට බලන්ඩලු. තචපරියන්තන් මේ සිරුර හමකින් වහගෙන ඉන්නවඒ හම ඇතුළෙ තියෙන තත්ත්වය මනාව බලන්ඩලු. පූරග පිරිලා තියෙනවා නානප්පකාර අසචි නොඒෙක් නොයෙක් අසූචිවලින් අසූචිකේ අපිරි සිදු දෑ සාමාන්‍ය සමාජය අසූචි කියලකයන්නේ මිනිස්සු වැස්ගිලි කැසිකිලියනකොට අසූචික කියලා භාවිතා කරන නමුත් නියම අර්ථය අසුභ ධර්මයංගින් පිරිලා අසූචිනෝ කියලකයන්නේ එකයි අසුභ දේවලින් පිරිලාතියවා. මොනද මේ අසුජය අසුබදීවා අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නකාදන්තා තටෝමන්ත. මේ සිරුරමින්න මේ කොටස්සුලින් හැදිලතියෙනවා. කේසා කියයන්නේ කෙස් කෙස් හිසේතියනකොට අපි කැමති කෙස් හිසින් අයින් වෙලා. බාලලා හරි කපල කොටලා හරි දාපුහාම බලන්න අපි කැමැතිද කියලා ඒවා පෙට්ටගම් ල බාල්ද වල තියාගන්නවාදකින් අපි තියාගන්න ඇයි ඒ ඒ තරම් පිළිකුල් දනවන දෙයක් හැට් ඒට අයි සලකන්. ඒ වගේ ලෝමිය නුත්තෙහෙමයි නො ලො හොඳයට භූගාලා භාජනයට ගන්නා අපි කැමැතිද කියලා බලන්න කැමැතින. ඒවගේම පින්හතුන්නේ නකා කියනවා නකා කියන්නේ නියතු නියපොතු කෑලි කපල ඇරගෙන අපි ඒවා ගීතයාගන්න මද බලන්න බ බඳුනක දාලා ඇතර විික්්ක කරනවා දන්තා මොකේ දත්වය නොකොට අපි කැමති නමු දතක් ගැලවු හම ළඟතතියා ගන්න අද බලන්න අපි වීසි කරනවා ඇතට අසුබ ලකුණක් හැටියට අයි දකිින් ඒනම් දතුත් අසුබදී හැටියට හඳුන්න සචෝ මන්සං නහාරු අට්ටි ට්ටිමිින් ජාවක්කං හදයක්න්. ඒ වගේ මස්පිඩු සරීරයේ තියකොට අපි හරියට තෘෂ්ණයි සරීරෙන් එලියට ඇරගෙන ගොඩක් ගහල තිබ්බහම බලන්ඩ අපි ඒවට කැමැතිද කියලා. කිසි කෙනෙක් කැමති නෑ. දිග බඩ වැලක්තියෙනවා කොට බලවෙලත්තියෙනවා ඒ වගේම පංහතුන ඇටකෝටු නහර නමසීයත්තියෙනවා. මා කැමති ඇටකෝටු තුන්සීයටද. මා කැමති නහර නමසීයටද. ඔන්න හොම වලන්ඩෝන පිහතුයි. කොටස් කොටස් සැටියට සවසට උදීට විනාඩි පහක් දායක්වත් යෝනිසෝ මනසිකාරය කරලා ඔය කියන කරුණු දිහා අපි හොඳින් බලන්ඩ ඕන මං මේ දරාගෙන ඉන්න ධරමයෝම් මොන අද කියලා ඇතකට තේරෙනවා. දන්තා තචෝ මංසන්, නහාරු නහර නමසීයක් තියෙනවා. ඇටකෝටු තුන්සීයක් තියෙනවා. කවුද බලන්න ඇට සැකිල්ලකට කැමති. ඉස්සර ඇ දේහවල් වලලවලල ඉන්න ඔ ලඟපාත කැලෑවකට දානෝ. සත්තු කාල ඉතිරි වෙන්නේ ඇට කකුල්ලොල ඇට අත්තොල ඇට ඒ වගේ හිසේ ඇයට තමන්ගේ මියගිය ඥාතියවත් ගෙවත් ඇට. ගෙනල්ල කවුරුුවත් මේ ලෝකයේ ගෙදරතියා ගන්න අද කියල බල නෑ හේතු ඒ තර පිළකුල් දනවන්න දේවල් හැටියටයි සලකන් නහරවැල් ගෙනල්ලා ගෙදරතියා ගන්න අද බලන්න නමසීයත්යවා ගෙනත්තයා ගන්න. අට්ටි මිදජා කියනවා මේ ඇටකෝටුවල තියෙන මැරබොන් කියනේවා ඒතියාගන්නොද බලන්න වකු ගඩු හර දෙවස්තුව ආදී මෙව්වතයාගන්නවාද කලබන මෙන්න මෙහෙමය පිංවතුනේ තිස් දෙකක් තියෙනවා හයි පටවිධාතුවට අයිති කොටස් විස්්සත් තියනවා තිස් දෙකෙන් විස්සක්ම පංවතුනි ගණක් පැත්තට අයිති ඒ විස්්ස ගලවලා තිබුණු කවරුවක් හැමතින සෙම්මං පුබ්බෝ ලෝහිතන් සේදෝ මේදෝ අස්ස. ඒ ඇන පිත සෙම ලේ සැරව මල මුත්‍ර දේවල් බාල්දියෝලට දබාගෙන අපි තියාගන්න කැමතිද බලන්න ඒවට කැමතින ඒම නම් මේ තිස් දෙකම කිසිම විදිහක පරිහරණයකට ගන්න බෑ කියලා බදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒවා ගෑලි ගලවලා තිබ්බොත් කෙස්්චික වෙනම ලොන් වෙනම නියෙනම දත්වෙනම සම වෙනම නහර වැෑල්ටික වෙනම ඇතකෝටු එහෙම කොටස් කොටස් සැටියට තියල්ලා උත්තන බලන්ඩ සුවද කරලා අපි සුවඳද බලන්ඩෝවට ඕගේ සුවන්දට කැමිතිද කියලා ඒම් ගාන ඉන්ද්‍රයට ඒවා පිළිකුල් දනවන. ජෙව්වා ඉන්ද්‍රයට කණ්ඩ බොන්ඩ ගියොක් කණ්ඩ බෑ කඩ බෑ. ඔය විදිහට පිවතන ජෙව්වා ඉන්ද්‍රීයටත් ප්‍රිය නෑ. ඕවා ඉස්පර්ෂ කරන්න කැමැතිද බලන්. අපි කවරුවත් ඉස්පර්ශ කරන්න කැමතිත් නෑ ර්ිරන්න ප ඒඟෙට ඇහ මේ දකිඩත් අපි කැමතින මේ වගේ නහන්ඩත් කැමතින මේ ඉන්ද්‍රියන් හයිම්ම පිළිකුල් කරනවා එබඳු පිළිකුල් කරන කෑලි තිස් දෙකක් මල්ලකට දැම්ම වගේ එකට එකතු වෙලා මේ කෑලි තිස් දෙක ඇතුල් කරපු හාම ඒවා අපට ප්‍රියත්නෑ බලන්නත් අප පිරිියයි මේ මල්ල වගේකට ඇතුළු කරලා තියෙනකොට තමයි මල්ලකීවේ හමින් සාදාපු මල්ල. ඒක ඇතුලේ මේ කොටස් ති පිළිවලට පිළිවලකට තියෙනකොට තමයි ප්‍රියායි ප්‍රියයි කියයන්. වෙෙන්වෙන් කොට තියෙනකොට පින්හතුනේ මේක අප්‍රිය ධර්මයක් ක්‍රිය ධර්මයක් නෙවේ. කිසි මේ පිළිබඳ ලෝභකමක් හදාගන්න බෑ. ඒ වගේම මේවා ඇරගෙන තියාගඩ බෑ අපට වස්තුකාම හැටියට. ලේසකාම හැටියට මේක දිහා බලලා අහලා සතුටු වන්නත් බෑ වස්තුකාම හැටියට තමල්ඟ තියාගන්නත් බෑ මෙහි සැබෑ තතු හොඳට තේරුම් ගත්තහම. බුදුරජාණන් වහන්සේ මේකට උපමා කතාවක් කියනවා. ඒ තමයි දෙපැත්ත බැඳ දෙපැත්ත බැඳපු මල්ලක ඇතුලෙ තියෙනවා මුන් වී තල කවුපයාදී ධාන්‍ය වර්ගවලින් පුරවලා. එහෙම පුරවලා තියෙන එක ඇස්ස ඇති පුරුෂයක් ඇවිල්ල මේක ලෙහෙනවා දෙපැත්තෙන් කට. ලෙහලා මේක සම්පූර්ණය පැදුර දිගෑරයාාවගේ දිගෑරපුහාමඒමල්ලේ. ඇතුලේ තියන්නේ මු තලවී හාල් ආදී දේවල් කියන එක තමන්තේරුන් අරගන්න. ඒවාගේ මේ සිරුර හොදේට ලෙහල බැලුවොත් විදර්ශනා ප්‍රඥාවේ. ඉ එහෙම විදර්ශනා ප්‍රඥාවෙන් කරගන්න බැයිනම් ඔය මිනි කපන තැනකට මෝචරියකට ගිහින් වගේ ඒ අයගේ අවසර ඇතුව, ඔබලට ගහිෙල්ලා බලන්න පුළුවන් මේ දේහයක් පිළිබඳව කපන හැටි. කපාගෙන යනකොට පේනවා මේ මතුපිටින් තිය දේවල් නෙවේ ඇතු ලෙතියෙන්නේ ඒ මස්ගොඩත් තියෙනවා බඩවැල් තියෙනවා අසුචිතියෙනවා කැහිසුටු සෙමතියෙනවා තෙල් තියෙනවා ඇටකෝටු තියෙනවා බේම් මෙහෙම එකක් තියන්නේ එ තමන්ට තේරුම් ගන්න පුළුවන් මෙ බඳු ඒකටද මම් මේ මෙච්චර සෘෂ්නා කරලාතිෙන් ඒකම අජ්‍යත්ත වශයෙන් බහිනෝ බලනවා ඒවගේම බහිද්ධවා බහිද්ධ වශයෙන් මේක බලනවා මේ ලෝකයේ කෝටි අටසීයක් ඉන්න අනන් ජනතාව මේ කෝටි අටසීයම ඔය වි දිට කොටස් 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 කරලා බලනවා පරිහතු කෑලිතිස් දෙකක් බඩෝුඩා බඩවල් කෝටටස ඇටකෝටු තුන්සීය ගාන කෝටි අටසීයක් පෙනහලුත් දෙක ගාන බලන්න වන ක්කු ගඩ. මෙහෙම බලාන බලානය යනකොට අවසානයේ තමන්ට මේ පිළිබඳ තියෙන තෘෂ්ණාව ඇරිනෝ. බුදුරජාණන් වහන්සේගේ කාලේ රොඩි තරුණ ලස්සන දියනයක් ගඟක් ලිදක්ළඟ වතුර ගෙනියන්ට ඇවිල්ලා ඉන්නකොට ආනන්දහා මුදුරු න්න වඩිනවා පිඩ පාතය අවසංගල වතුරටිකක් බොඩ එතින් මේ තරුණයගෙන් වතුර ටිකක් ඉල්ලනකොට නැගනිය වතුර දෙන්නකයාපුොහම බොන්්ඩ ස්වාමීණි අපි මනුස්්‍යෝ නෙමේ බැල්ලියෝ ඒ ගමන ආරන්ද හාමුදුරුව කියන නැගනයන ඔබ මනුස්ස දරුවෙක් සිව්පා සත්වයෙක් නෙවී නැමතත් කියනවා නෑ සමාජය අපි හඳුන්නන්නේ බැල්ලියෝ කියලා එපාර කියනවා මගේ අවබෝධය හැටියට මගේ පැෙනීමේ හැටියට මගේ වැටහීම හැටියට ඔබ මනුස්ස දරුවෙක් මිස සිව්පා සතෙක් නෙව. තුන්ගෙන සැරවරය කියනකොට වතුර ටිකක් බොන්ඩ දෙවා. ඇවි ජහාට ගෙදර දුවගෙන ගිහින්. අම් මට කියනවා අද තමයි අම්ම මම දැනගත්තේ මම මනුස්ස දරුවෙක් කියලා. මට ඒ මම මනුස්ස දරුවෙක් හැටියට හඳුන් පු කෙනා මට ඕනෙ කෞද කියලා තොරතුරු අහපවාම අම්ම දැනගන්න මේ ආනන්ද හාමුදු බුදුරජාණන් වහන්සේ. ඒ පාර කියන අයා පැවිදිී භික්ෂුවක් ඒ අය විවාහ කරගන්න බෑ අම්ියා මට නොදුන් ඇරන් දුන් ඇත්තම්මන් දිවි නහගන්න ව. ඒනම් සූරිය කාන්තමල් එකසියාටක්ගන්න මම ය ගෙන්න්නන මන්තරයේ ජප කරන්නම් කියලා ඉතින් ජප කරනවා. ගෙන් ගන ගින්නට දම දමා. එතට ආනන් දහාමුදුර ජේතවනා රාමි ගේට්ුව ලඟට ලංවෙනකොටම එකසියාට ජප කරලා ඉවරයි. ඒ ජීවම් බලී වැදිලාහපව් හැරිලා. නිවස කරා එනකොට නිවස ළඟයගේ දරළඟ ඉඳගනාර තරුණිය හිනැහිනැඉන්නවා. එතකොට තමයි ආනන්ද හාමුදුරුවට තේරෙන්නේ තමන් ලොකු කරදරේක වැටිලක්කේලා. ඒ ගමන ආනන්ද හාන්දුරු බුදුන් සහිපචත් කරන. බුදු හාමුදුරු දිවසින් මේක දැකලා ගාථාවක් බුද්ධ ගාතාවක් දේශන මේ සජ්ජායනා කරනකොට ම අර මන්තර කැඩිල. නැවත සිහියට ඇවිල්ල සිහිමුලාවෙන් බේරිලා ආනන්ද හාමුදුරුව ජේතවනාරාමිට වඩිනෝ. ඉතින් අර තරුණියත් ගමී අයත් දුවගෙන මෙයාව අල්ලගඩ එනවා. අල්ලගන්න බැරූයනවා. ආට පස්සෙ අර තරුණියයට කියනවා ආනන්ද හාමුදුරුව ඔබට දෙන්නම්. ආනන්ද හාමුදුරුව වගේ පැවිදි වෙලා එන්න කියනවා. ගිහිල්ල පැවිදි වෙලා එනවා. ආවට පස්ස බුදු හාමුදුරුව ළඟ තනගහල වැඳල කියනවා අනේ ස්වාමීනිි මට ආනන්ද හාමුදුරුව ලබාදන්න. ඔහු මම දෙන්නම් මම ප්‍රශ්න ටිකක්ක හණඩ තියෙනවා. අහන්ඩ ස්වාමීනි ඕන ප්‍රශ්නයක් ආනන්ද හාමුදුරුවන්ගේ කොයි පැත්තට දෝබ කැමැති. ස්වාමීනි මූුණත් ලස්සනයි ඇස්තිිකත් ලස්සනයි නහයත් ලස්සනයි රීරත් පෙනුම හොඳයි කටහඬත් හොඳයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එෙනම්මං කියන කාරණී කරන්නකු බෙදබෙදා බලන්න. කිස්්ටික වෙනමතියන්න ලොන්ටික වෙනමතියන්න හමටික වෙනමතියන්න මස්්ටික වෙනමතියන්න ඇඩකෝටු තුන්සීය වෙනමතියන්න නහර වෙනමතියන්න ඔහොම ොහොම බුදුහා මුදුරුවෝ පැහැදිලි කරගෙන කරගෙන අනිගමක්. යෝනිසෝ මනසිකාරයනුත් පියවරින් පියවර මෙිනිෙහි කරන්න කියනවා කලබල නැතුද. ඉතින් තරුණය ගලව ගලව මෙිනෙහි කරනවා දැන් මේ කෙස් සොලට කැමතිද මං එලට අයිවත්්චරපුහ. ලොගොල සශරීරයෙන් ලොන් ඉවත්තු නාම කැමැතිද. ඒ වගේ න හම ඉවත් කරපු හාම කැමතිද. නහාර මස් පිඩු ඕ අයින් කර කර ය මෑට යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. කොයි තරන්නම් පිළිකුල් දනවන දෙයක්ද මේක. කොයි තරන් නිස්්සාර දෙයක් ද හරයක් නැති බොල් දෙයක් දෙ කියලා දැම් මට හොඳට තේරෙනව පින්හතු. එහෙම තෝරගෙන තෝරගෙන යනකොට තමන්ගේ හිත සමාධිගත වෙලා හිත ගැඹූරු. ප්‍රඥාවකට බසගන්නවා ඇ සූවාන් වෙනවා හොදට අනිත්‍ය දුක්කා අනාත්ම තේරුන්ගන්නවා අනිත්‍යයිකයන්නේ මේක වෙනස්වෙන ධර්මයක් මේක වෙනස්වන ධර්මය දුකයි කේල කියන්න පින්හතුන වෙනස්ව ධර්මය තුළ ස්තීර වශය විඳන සපක් නෑ විදින සපක් නෑ. ඒවාගේම අනාත්මයි කියලා කියන්නේ ඒ දුකගන්න දෙන වෙනස් වෙන ධර්මය තුළ සත්වය ගණ්ඩනයට කටුවල සත්වයෝ ඉන්නවාද ඒම නැත්තන් අහරවල සත්‍යයෝ ඉන්නවාද ඒම නැත්තන් මස්වල සත්වයෝ ඉන්නවාද කුංචි උපමාවක් ගත්තුත් ලොකු මාරගස් දකින්න තිය නොවේ පාරවල්ලයින. වනාන්තොරෝල ලොකු ලොකු ගස් දකින්න ති. ගස්සොලය කොල ටික කඩලා එක පැත්තකට කරනවා. කුඩාකුඩා අතුරිකිලිටික තා පැත්තකට කරනවා. මධ්‍යම ප්‍රමාණය කඳන්තා පැත්තකට කරනවා. මහ චඳන් පැත්තකට කරපු හාම දැම් බලන්ඩාර ලොකු ගහ තියෙනවාද කියලා. නෑ. නැති ලොකු ගහකට තමයි අපි මේ තෘෂ්නා කරන්නේ. ඒ වගේ ලෝකේ ඉන්න සෑම මනුස්සේක්ම. කුඩාතු කොල බෙදුවාවාගේ ඔය කොටස්තිත් දෙකට බෙදපුහම ලෝකයේ කිසිීම පුද්ගලයක් පිළිබඳවේ අපට තෘෂ්ණම හදාගන්නත් බෑ ඉවගේ දේසිය හදාගන්නත් බැගන එක මතක තියාග හදාගන්න බ. තෘෂ්නාව හැදෙන්නේ ඇත්ත නොදකින තාකල් තෘෂ්නාව හැදෙන. අවිද්‍යාව ක්‍රියාත්මක වෙනකං තෘෂ්ණාව හැදනෝ ෘ්ණාව හද බුදු කාස බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිහිී යන කාලේ මහා ප්‍රඥ්ඥාාවන්තයෝ, ප්‍රබුද්ධයෝ ශ්‍රේෂ්ථෝ දෙන්නෙක් උප්පත්තිය ලැබවා. ඒ තමයි මිින්දුු රජරුවයි නාගසේන රජ්ජරුයි. මේ මිලින්දුු රජ්ජරුව නාගසේන රජරුව හමුන හම ධර්ම සාකච්ඡා කරට. මිලින්දුු රජරුව අහනුව නාගසේන පොඩි හාමුදුරුවන්ගෙන් ඔබේ නමකුමගද. මිලින්ඳු රජතුමැනේ මට කියන්නේ නාගසේන භික්‍ෂූන් වහන්සේලා පූජනීය පක්ෂ අය. මගේ අම්මතාත්තා ඥාතිීන් කියන්නේ ස සූරසේන කිය සිංහ සේන කියනවා වීරසේන කියනවා. දීරසේන කියලා කියනවා. ඒවුනාන්ට ඉස්සියල්ල දාපූ ලේබලයක් නමක් විතරයි වෙන මොකක්වත් නෑ. ඒගම නහනවා නාගසේන කිය කියන්නේ හෙමනම් කෙස්වොලටද නෑ. ලංගලටද නෑ. නියවලටද හමෝලටද නෑ මස්වොලටද ෑ නහරවලටද ඇට ඇට මිදුලුවලටද ඒ කිසිවකට නෙමේ. ඔය කෑලිටික එකට එකතු කරපුහම සමකින් වහපුහාම මදක තැබා ගැනීමේ තේරුම් ගැනීමේ අඳුනා ගැනීමේ පහසුව උදල උදෙසා නාග සේන කියලා ලේබලයක් ගහන වෙනමක්වත් කරෙන්න. ඒ ගමන අහනවානේ ස්වාමීණි මට උපමාවක් කියන්න බැදක. තාක්ෂේන කුමාරයක් කිය නවා රජතුමා දැම් මේ දවාලි පැමිණි මේ රත්වනු වැල්ලේ පයින්නෙමේ වෙනත් මොකක් හරි ක්‍රමයකින් කියන්න බලන්. මම ආවේ කරත්ත අස්ව කරත්ත. ඒමනං අස්ව කරත් රෝධ දෙකද කරත්ති කියන්න නෑ. මෙැද එක්සලේර්ටරේද ඒත්නෑ. ගරාදිි වැටවල් දෙකද ඒත්නෑ. ඒමනම් හරකා බඳින ඒ වියගහ දණ්ඩාදී දේවල්ද ඒත්න. ඒ ගමන අහනවා නාගසේන කුමාරයා ඒ සියල්ල එකට කරලද ඒම නම් මේ කරත්ති කියන්න නෑ ඒත්නෑ. එකට කරපුහාම, යම්කිසි සසම්භාර වස්තුවක් හැඩක් තියෙන එකක් හැදෙනවා. ආන්න ඒකට තබන ලේබලය තමයි මෙන්න මේ නාගසේන කියන්නේ. කරත්ත කියන්නේ වෙනම කක්වන්නේ. එහ නම් මහ රජ මධකතයාට කරත්ට ඉවැනි නමක් ඒ විදිහට ලැබුණා වගේ හේතුවන් ගරාසිවීමෙන් යමක් හැදුන ඒ හැදිච්චදේට නම තියෙනවා රත්ත කියලා. හේතුවන් හා ප්‍රත්‍යන් එකට එකතු වීමෙන් මනුස්්‍යයෝහෝ දෙවිය ඔහෝ බ්‍රහ්මයෝහෝ සතර අපපායික සත්‍යයෝකයලා සත්ව කොට්ටාස ටිකක් හැදෙනවා ඒ කුසල් අසු අකුසල් බේදය මත තමයි උඩ පහල යන්නේ කුසල් අකුසල් බේදය මත එහම නං ඒවාගේ දකින්න තියන්නේ ඔය දෙතිස් කුණප කොට්ටාස ටික ධාතු ගොඩ කක් වන්න. අන්න ඒ ධර්මයෝ තියෙන ආකාරයෙන් තේරුම් ගණ්ඩ හැකාව ඇති වුනාද ඒකට කියන ප්‍රඥාවකයන. ප්‍රඥ්ඥාව කියේන. ඕය ප්‍රඥ්ඥාවපි දියුණු කරගඩ වරංවරාපී භාවනා කළ යුතුයි පිංහතුනි. පුනපුනෝක කඩල බලන්ඩෝන වෙන් කරල බලන්ඩෝන ති දෙක. භාවිතා බහු ලේකතා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේකටයි. නිතර නිතර භාවිතා කරන්න නිතර නිතරයේ පිළිබඳ කතා කරන්න කතා කරන්න කරන්න අපට හිතේ තියෙන කෙලෙස්වලින් හිත මිදිලා හිතට පුදුවම සැනසීමත් දැකෙන. අන්න විමුතිය ඒ සැනසීම ඒ නිමීම උදෙසා මේ පින්වතුන් හැම දෙෙනම. නිතර නිතර මිනෙහි කළ යුතුඒ අවබෝධය ලබා ගන්න පින්වතු. අපි පමණක් නෙවෙේ ලෝකවාසී සියලු දෙනාම මේ මං මුලාවෙන් ගැලවෙන්නර මේ වැඩ පිළිවෙලේ පැහැ දිලිවම යන්ඩෝන පින්වතුනි පැදිලිවම යන්ඩෝන. භාවිතා බව් ලේකතා කියන තැනට අපේ හිත ක්‍රමයන්ගේ දෝන පින්හ. එම ිදවිිදා බිදබිලා බලනකොට කෑලිතිස් දෙකක් මිස මත්නෑ පිටස්තර අයත් නෑ. අන්න එතකොට තන්නහා මාන දිත්්තිතික ැඩෙනවා කිය කියනවා තන්නහව කියන්නේ පුද්ගලයක් ඉන්නවා දෙවියෙක් ඉන්නවා බ්‍රහ්මයක් ඉන්නවා සතරාපායික සත්වයක් ඉන්නවා කියලා අල්ලගන්නකම. තන්නහා. ඒලාට මාන කියලා කියන්නේ ඒකට වටිනාක මදදිනවා දිට්ටි කියලා කියන්න පිහතුනි එහම සත්වයක් එහෙම දේවල් ගස්කොලම් මේ ලෝකයේ තියෙනවා කියලා හිතන පින්න. සා ඒ සියල්ල වැරදි දෘෂ්ටීන් හැටියට මතක බා ගන්න ඕන තන් අහමාන දෙෙට්ටි. මෙන්න මේ දෘෂ්ටීන් තුන තමයි දුර කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ නිරන්තරෙන් සෑම කෙනෙකුටම කරගන්න කියලා මේ කමටහං විස්තර ඉදිරි පච් කරලා තියෙන පින්වත තින් පින්වත් පිරිස හැම දෙනාම පුර පසලුත්සක් පොහෝ දෙන අටසිල් දරාගෙන සමහරු සමහරු පංචසේලය දරාගන මේ නිවං ප්‍රතිපදාවරි අටඟිමග තම තම නැනපමනින් තමන්ට අවබෝධ වෙන පමණින් පිය තබමින් පිය තබමින් යනවාපිහතුන්. අන්න ඒ වැඩපිළි වෙල තවතාව දියුණු කරගන්න මේ කුසල බලයෙන් මේ හැමදිනාටම නිතර නිතර ලැබේවා ඒ වගේම හැම දෙනාටම ඒතුලින් අනිත්‍යය දුක්කා අනාත්ම කියන ත්‍රිලක්ෂණය දෙියුණු කරගෙන මේ ලෝකයේ නිවන කරා යන ස්‍යස් බෝධි පාක්ෂික ධර්මයෝ දෙවුණු කරගන්න ශක්තිය දෛරිය මීපින් බලෙන් ඔබ හැම දෙනාට අපිහැම දෙනාට ලැබීවා ලැබීවා කියලා පාර්තනා කරනවා. දෙවියෝධ මේපින් අනමූදම්වේවා මියගිය ඥාතීන්ද මේ පින් අනුමෝදම් වේවා ඒ වගේම මෙයාටරූපවාහිනයේ සභහපත්තුමා ප්‍රමුඛ කොට ඇති ඒකාරය මණ්ඩලේ හැම දෙනාටමද බව නිරෝගි සම්පත්තිය ලැබේවා අවසානයේ දෙවියන්ට ඥාතීන්ට අපට නෙවං පිණිසමපින් සාදු සාදු හේතුවා සනාාවීවා කියල සාදුය.